Hello, me api නවවෙනි වීඩියෝ එක. අපි මේකෙන් කතා කරන්න යන්නේ HTML list ගැන. හරි, අපි මුලින්ම ඉගෙන ගන්න list එක තමයි unordered list කියන්නේ. අංකිත නොවන ලයිස්තු. අපි බලමු මේක මොන වගේද කියලා. ඒ කියන්නේ අපි මොනවා හරි ලයිස්තුවක් හදාගන්න. අපි කියමු වාහන, කාර්, වෑන්, බස් ඒ වගේ ලයිස්තුවක් හදාගන්න පාවිච්චි කරනවා. මොනවා හරි ලයිස්තුවක් පළතුරු වෙන්න පුළුවන්. මොනවා හරි ලයිස්තුවක් බුලට් එක හදාගන්න තමයි මේ unordered list භාවිත කරන්නේ. බුලට් කියන්නේ අපි ඩිස් එකක් වෙන්න පුළුවන්, ස්කොයක් වෙන්න පුළුවන්, සර්කල්ලයක් වෙන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම unordered list එකක් හඳුන්වලා දෙන්න ඕනේ. ඒකට අපි UL කියන ටැග් එක භාවිත කරනවා. මුලින්ම UL එක ඕපන් කරනවා. හරි, ඊළඟට මේ ලයිස්තුවට අදාළ අවයව ටික ලියන්නේ මේ LI ටැග් ඇතුළේ. අපි මුලින්ම LI කියලා ඕපන් කරගෙන අපි ලියනවා බස් කියලා. BUS බස් ක්ලෝස් කරනවා LI ටැග් එක. ඊළඟට අපි ලියනවා තවත් LI ඇග්ගයක් ඇතුළේ කාර් කියලා, CAR කාර් ක්ලෝස් කරනවා LI ටැග් එක. රයිට්, අපි තව එකක් ලියනවා LI ටැග් ඕපන් කරා. වෑන් කියලා ලියනවා VAN වෑන් ක්ලෝස් කරනවා LI ටැග් එක. රයිට්, ඊළඟට මේ ලිස්ට් එක ඉවර වෙන තැන UL එකත් ක්ලෝස් කරන්න ඕනේ. කියන්නේ unordered list එකත් ක්ලෝස් කරන්න ඕනේ. අපි ඒකටත් backslash එක ගාලා UL ගාලා කෝණික වරහන වහනවා. හරි, අපි මේක සේව් කරගෙන බලමු. මුලින්ම ෆයිල් යනවා සේව් as ගියා. අපි ඩෙස්ක්ටොප් එකේ හදාගත්ත HTML folder එකට ගියා. මේක නවවෙනි වීඩියෝ එක නවයේ දුන්නා .html සේව්. රයිට්, අපි ගිහිල්ලා බලමු folder එකට. හරි, මෙන්න අපිට හිටලා තියෙන දකින්න පුළුවන් බස්, කාර්, වෑන්, ඩිස් තමයි මුලින්ම තියෙන ඩිස් එක. රයිට්, අපි දැන් බලමු මේකේ පොඩි වෙනස්කම් කරලා. අපි මේ UL ටැග් ඇතුලේ දෙන්න පුළුවන් ඇට්‍රිබියුට් එක තමයි ටයිප් කියන්නේ. TYPE ටයිප් සමානයි උඩුකම ඇතුලේ මෙතන දෙන්න පුළුවන් වැලියු. අපිට මෙතන දෙන්න පුළුවන් වැලියු තුනක් තියෙනවා. මුලින්ම දෙන්න පුළුවන් ඩිස්. අපි මේක ඩිස් එක දුන්නත් නොදුන්නත් ඒක අපි ඩිස් තමයි පෙන්වන්නේ. අපිට මේ වෙබ් පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ඩිස් තමයි පෙන්වන්නේ. අපි ඩිස් කියලා දුන්නේ නැහැ. උනාට ඩිස් පෙන්වනවා. රයිට්, අපි නෝට් පෑඩ් එකට යනවා පව්. හරි, දැන් අපි මෙතෙන් දෙනවා ස්ක්වයා SQUARE දීලා CTRL එකත් එක්ක S ඔබලා සේව් කරනවා. රයිට්, අපි ගිහිල්ලා බලනවා අපේ පේජ් එකට. රයිට්, රීබැක්ස් කරනවා. අන්න අපිට ස්ක්වයා සමචතුරස්‍ර දැක් ගන්න පුළුවන්. රයිට්, අපි තව වෙනස්කමක් කරනවා. අපි මෙතන වැලියු එකට දෙනවා සර්කල් කියලා. CIRELE දීලා CTRL ඇත්ත ගෙස් ඔබනවා. රයිට්, අපි ආයෙත් අපේ පේජ් එකට ගිහිල්ලා රීපෙක්ස් කරලා බලනවා. රයිට්, මෙතෙන්ට සර්කල් ඇඩ් වුණා. සර්කල් එකේ ඩිස් එකේ තියෙන වෙනස තමයි මේ සර්කල් වල මැද පාට වෙලා නැහැ. රයිට්, අපි අතෙන් ඩිස් කියන වැලියු එකක් දීලා බලමු. DISC. රයිට්, සේව් කරා. අපි ගිහිල්ලා මේක රීපෙක්ස් කරනවා. රයිට්, අපිට ඩිස් ඇඩ් වුණා. අපිට මේ ඩිස් ඇඩ් කරගන්න ඕන නම් ඩිස් කියලා දෙන්න ඕනේ. අපි මුලින්ම UL ටැග් එක විතරක් ඕපන් කරා. ඩිස් තමයි තියෙන්නේ. හරි, දැන් අපි ordered list ගැන ඉගෙනමු. ordered list අංකන ලයිස්ට්. හරි, අපි කලින් එකේ කරේ බුලට් පාවිච්චි කරා. මේකේ අපි අගයන් දෙන්න පුළුවන්. එක්කෝ 1 2 3 4 දෙන්න පුළුවන් ඒ ලයිස්තුවේ තියෙන වැලියු වලට. අගයන්, ඒ කියන්නේ ඒ ලයිස්තුවේ තියෙන වැලියු වලට අපිට දෙන්න පුළුවන් 1 2 3 4 නැත්තම් ABC වගේවා දෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේකේ ordered list එකක් පටන් ගන්නෙ OL ටැග් එකකින්. ඔයල් ටැග් එක ඕපන් කරගන්නවා. මේකෙත් මේකට අවශ්‍ය අගයන් ටික ලියන්නේ LI ටැග් ඇතුළේ. LI පළවෙනියට දෙමු. අපි මේකෙත් දෙමු බස්. ක්ලෝස් කරනවා LI. ඊළඟ එකේ අපි දෙනමු LI ටැග් එක ඕපන් කරලා කාර් කියලා. ඒකෙත් LI ටැග් එක ක්ලෝස් කරනවා. රයිට්, අපි ඊළඟ එකේ දෙමු LI ටැග් එක ඇතුළේ වෑන් කියලා. රයිට්, ඒකෙත් ක්ලෝස් කරනවා LI ටැග් එක. රයිට්, ඊළඟට OL ටැග් එක ක්ලෝස් කරනවා. රයිට්, අපි මේක සේව් කරලා බලමු. CTRL එකත් එක්ක S ඔබලා සේව් කරා. අපේ පේජ් එකට ගිහිල්ලා අපි රීබැක්ස් කරලා බලමු. හරි, 1 2 3 ඇඩ් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. රයිට්, අපි මේ HTML කෝඩ් එක පොඩි වෙනස්කම් ටිකක් කරලා බලමු. මේකට දෙන්න පුළුවන්නේ අපිට ඇට්‍රිබියුට් එකක් ටයිප් කියන TYPE ටයිප් සමානයි. මේකට දෙන්න පුළුවන් ටයිප් කීපයක්ම තියෙනවා. හින්දු අරාබි ඉලක්කම් එන්න ඕන නම් 1 දෙන්න පුළුවන්. ඉංග්‍රීසි කැපිටල් අකුරු එන්න ඕන නම් කැපිටල් A දෙන්න පුළුවන්. ඉංග්‍රීසි සිම්පල් අකුරු එන්න ඕන නම් සිම්පල් A දෙන්න පුළුවන්. ඒ වගේම රෝම ඉලක්කම් එන්න ඕන නම් සිම්පල් I දෙන්න පුළුවන්. කැපිටල් I අකුරු වගේ තියෙන රෝම ඉලක්කම් දෙන්න ඕන නම් කැපිටල් I එක දෙන්න පුළුවන්. අපි බලමු මුලින්ම ABC දීලා. මුලින්ම අපි A දීලා මේක සේව් කරගන්නවා CTRL එකත් එක්ක සොබලා. ඊළඟට අපි යනවා page එකට. ඊළඟ රීපෙක්ස් කරලා බලනවා. අපිට ABC ඇඩ් වුණා. ඊළඟට අපි කැපිටල් A දීලා බලනවා. ඒක CTRL එකත් එක්ක සොබලා සේව් කරනවා. අපි රීපෙක්ස් කරලා බලනවා ABC ඇඩ් වුණා. රයිට්, ආයෙත් අපි notepad එකට යනවා. අපි දීලා බලනවා simple i save කරා.
අපේ පේජ් එකට ගියා රීපෙක්ස් කරලා බලන්න. හරි අපි රෝමි ලක්කන් ඇඩ්ලා තියෙනවා දෙක ගන්න පුළුවන්. ඊළඟට අපි දෙනවා මෙතෙන්ද කැපිටල් i එකලා සේව් කරනවා. ගිහිල්ලා බලනවා අපේ පේජ් එක රීපෙක්ස් කරලා රෝමි ලක්කන් ඒත් ඇඩ්ලා තියෙනවා දෙක ගන්න පුළුවන්. අපි තවත් ඇට්‍රිබියුට් එකක් කතා කරමු. ඊළඟට දෙන්න පුළුවන් ඇට්‍රිබියුට් එක තමයි start කියන්නේ. s t a r t සමානයි start එක දෙන්න පුළුවන් අපි දෙනවා 3. අපි බලමු මොන වගේද වෙන්නේ කියලා. මේක සේව් කරලා හරි අපි ordered list ගැන කතා කරා. දැන් අපි හරි අපි දැන් definition list විස්තරාත්මක ලැයිස්තු ගැන කතා කරමු. අපි මේ විස්තරාත්මක ලැයිස්තුවක් කියන්නේ අපි යම්කිසි මාතෘකාවක් ලියලා අර ඡේදයක් පටන් ගද්දී ඒ ඡේදේ පොඩ්ඩක් දැන් අපි හිතමුකෝ මේ වගේ මාතෘකාවක් තියෙනවා. හරි අපි ඊළඟට ඡේදේ පටන් ගන්නවා. මේ වගේ පොඩි දුරක් තියලා තමයි අපි ඡේදේ පටන් ගන්නෙ. ඒකලා මෙහෙම ඡේදේ ටයිප් කරගෙන යනවා. රයිට්. අපි මේ වගේයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි ඒකට භාවිතා කරන ටැග් එක තමයි DL කියන්නේ. අපි කතා කරපු උදාහරණ වගේ මේකේ මාතෘකාව කොටස ලියන්න අපි භාවිතා කරනවා DT කියන එක. කෝණික වරහන ඇරලා DT ටැග් එක ඕපන් කරගන්නවා. මේක අපි දෙනවා කොෆී කියලා. ෆී. හරි. මාතෘකාව අවසන් කරනවා DT ටැග් එක ක්ලෝස් කරලා. රයිට්. මේකට අපි මේ මාතෘකාව යටතේ ලියන ටික DD ටැග් ඇතුළේ තමයි ලියන්නේ. DD ටැග් එකක් ඕපන් කරගන්නවා. අපි ලියනවා black BLA CK black hot drink කියලා. DRINK drink. හරි ක්ලෝස් කරගන්නවා DD එක. හරි අපි DL එකත් ක්ලෝස් කරගන්නවා මෙතනින්. DL right. අපි මේක සේව් කරගන්නවා CTRL එකත් එක්ක සොබලා. හරි අපි බලමු අපේ page එකට ගිහිල්ලා prefix කරලා. හරි coffee කියන එක add වෙලා තියෙනවා. ඊළඟට පොඩ්ඩක් මෙතන tab දුරක් ඉස්සරහට ගිහිල්ලා black hot drink කියලා add වෙලා තියෙනවා. right. අපි බලමු මේක තව පොඩි වෙනස්කමක් කරලා අපි මේකට තවත් මාතෘකාව වගේ කොටසක් ඇඩ් කරගන්නවා. අපි milk කියලා ඒකට අපි DT එක තමයි ඕපන් කරගන්නේ. අපි මේකේ milk කියලා ගන්නවා MILK milk close කරනවා DT එක. right. අපි මේකේ අර ඡේදයක් වගේ කියන්නේ මාතෘකාව උඩින් තියෙන ඊළඟට ඡේදයක් වගේ කොටස ලියන්න යන්නේ. දැන් අපි ඒකට භාවිතා කරන ටැග් එක තමයි DD කියන්නේ. DD. right. අපි මේක ලියනවා white w h i t e white cooled c o l d cool drink d r i n k drink. right. close කරනවා dd එක. ඊළඟට අපි dd එක close කරලා තියෙනවා. right. අපි මේක save කරමු. ctrl left එක s ගාලා save කරනවා. මේක refresh කරලා බලනවා. හරි මුලින්ම coffee ඊළඟට ඒක black hot drink කියලා මෙතන ලියලා තියෙනවා. ඊළඟට milk එක. ඊළඟට ඒකට අදාළ ඡේදේ කොටස. right. අපි යනවා නෝට් පෑඩ් එකට. ආයෙත් මුලින්ම අපි DL ටැග් එක ඕපන් කරා. DL ටැග් එක ඇතුලේ DT ටැග් එක ඇතුලේ coffee කියන එක ලිව්වා. ඒකට අදාළ කොටස අපි DD ටැග් ඇතුලේ ලිව්වා. ඊළඟට අපි milk කියන කොටස මේ DT ටැග් ඇතුලේ ලිව්වා. ඊළඟට ඒකට අදාළ කොටස DD ටැග් ඇතුලේ ලිව්වා. ඊළඟට අපි DL කියන ටැග් එක ක්ලෝස් කරා. හරි අපි දැන් ඉගෙන ගන්න යන්නේ nested list. මොකද්ද මේ nested list කියන්නේ? කෙටියෙන්ම කියනවා නම් list එකක් ඇතුලේ තවත් list එකක්. හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපි මුලින්ම unordered list එකක් open කරගන්නවා ul. right. මේක ඇතුලේ අපි දෙනවා li. li tag එකක් open කරලා coffee කියලා. coffee. හරි li tag එක close කරනවා. right. list එක. හරි ඊළඟට අපි තවත් li tag එකක් open කරගන්නවා li. right. අපි මේකට දෙනවා t කියලා. t e a t close කරනවා li tag එක. right. අපි ඊළඟට මේ t එක ඇතුලේ තවත් list එකක් හදන්න යනවා. ordered list එකක්. මේ t කියන එක ඇතුලේ තවත් list එකක්. හරි අපි ඒකට කරන්නේ ඒක ඇතුලේ මේ ul කියන unordered list එක close කරන්න නෑ. අපි ඒක ඇතුලේ open කරගන්න ol list එකක්. මේ ol list එක ඇතුලේ අපි දෙනවා li එකක් open කරලා මේකට දෙනවා black BLA CK black T කියලා. LI එක ක්ලෝස් කරනවා. ඊළඟට අපි තවත් LI එකක් ඕපන් කරගන්නවා. අපි මේකට දෙනවා green T කියලා. GREENTN ක්ලෝස් කරගන්නවා LI එක. අපි ඊළඟට මේ ඕපන් කරගත්ත OL ordered list එක ක්ලෝස් කරගන්නවා. right. ඊළඟට අපි මේ unordered list එක ඇතුලේ තවත් එකක් ලියනවා li. මේකට දෙනවා අපි milk කියලා. MILK milk ක්ලෝස් කරනවා li එක. right. අපි unordered list එක මෙතනින් ක්ලෝස් කරනවා. right. අපි මේක save කළවල මොකද්ද වෙන්නේ කියලා CTRL එකත් එක්ක සබල save කරගත්ත අපි page එකට ගිහිල්ලා refresh කරනවා. right. මුලින්ම coffee තියෙනවා ඊළඟට tea තියෙනවා.
එක ඇතුළේ තව ඕඩට ලිස්ට එකක් ඇදිලා තියෙනවා ඒකට එක දෙක කියලා වැඩලා තියෙනවා බ්ලැක් ටී ග්‍රීන් ටී ඊළඟට අපි දුන්න මිල්ක් එක තියෙනවා රයිට් අපි නෝට් පෑඩ් එකේ ගිහිල්ලා මේක පොඩ්ඩක් සවිස්තරව බලමු මුලින්ම අපි අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් ඕපන් කරලා තියෙනවා ඊළඟට ඒක ඇතුළේ අපි ලිස්ට් එකක් දීලා තියෙනවා කොෆී කියලා ඊළඟට දිනවා ටී කියලා හරිද මේ ටී එකෙන් පස්සේ අපි ඕපන් කරලා තියෙනවා ඕඩර්ඩ් ලිස්ට් එක මේක තමයි නෙස්ටඩ් ලිස්ට් කියන්නේ මේ අන්ඕඩර්ඩ් ලිස්ට් එක ඇතුළේ ඔයල් කියලා ඕඩර්ඩ් ලිස්ට් එකක් ඕපන් කරලා තියෙනවා ඒ මේ මේ ටී කියන එක ඇතුළේ ඕඩර්ඩ් ලිස්ට් එකක් ඕපන් කරලා තියෙනවා හරි මේ ටී කියන ඇතුළේ තමයි මේ ඕඩර්ඩ් ලිස්ට් එක යන්නේ මේ ඕඩර්ඩ් ලිස්ට් එක දැන් මෙතන බ්ලැක් ටී ග්‍රීන් ටී කියලා තියෙනවා අපේ මේ බ්‍රවුසරේට කියලා බලුවොත් මේ ටී කියන එක ඇතුළේ තමයි මේ බ්ලැක් ටී ග්‍රීන් ටී කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඕඩර්ඩ් ලිස්ට් එක මේ ටී කියන එක ඇතුළේ තමයි තියෙන්නේ. හරි අපි යමු ආයෙ නෝට් පෑඩ් එකට. හරි ඊළඟට මේ අපි ඕඩර්ඩ් ලිස්ට් එක මෙතනින් ක්ලෝස් කරලා තියෙනවා. ඊළඟට මේ අන්ඕඩර්ඩ් ලිස්ට් එක ඇතුළේ තවත් මිල්ක් කියලා වැලියු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් ක්ලෝස් කරලා තියෙනවා. රයිට්. මම හිතනවා ඔයාලට මේකේ ලිස්ට් ගැන තේරෙන්නේ නැති කියලා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.